දහය ශ්‍රේණිය නර්තනය සොකරි ගැමි නාටකයේ පිළිබඳ හඳුනා ගනිමු. ගැමියා අතරෙහි දීර්ඝ කාලයක සිට පැවත එන විනෝදාස් වාදයේ අරඹයා පවත්වනු ලබන නාටක විශේෂයක් ලෙස සොකරි ගැමි නාටකය හඳුන්වන්න පුළුවන්. මෙය උඩරට නර්තන සම්ප්‍රදාය හා බැඳී ගැමි නාටක විශේෂයක් ලෙස දක්වන්න පුළුවන්. මෙට අමතරව කෝලම් රූකඩ සහ නාඩගම් යන ගැමි නාටක විශේෂයෙන් හඳුන්වන්න පුළුවන්. මෙම ගැමි නාටක සම්ප්‍රදායන් අනුව කතා පුවත්, චරිත, යොදා ගන්නා වාද්‍ය භාණ්ඩ, ගායන, ඇඳුම් පැළඳුම් ආදීෙහි වෙනස්කම් දක්නට පුළුවන්. සොකරි ගැමි නාටකයේ පිළිබඳ තොරතුරු ලක්දිව පවත්නා පැරණිතම ගැමි නාටක විශේෂයක් වන සොකරි උඩරට වන්නිහා බදුල්ල ප්‍රදේශවල ප්‍රචලිතව පවතිනවා. එහිදී ප්‍රධාන වශයෙන් හඟුරන්කෙත, මාතලේ, කොටුවේගොඩ, කොනකලගල, පාතහේවා හැට, උඩහේවා හැට, කපුලියද්ද, හපුගන්දෙනිය, හේනවල, ලක්ගල, තලාතු ඔය, නීලදණ්ඩාහින්න, බටුවත්ත, බදුල්ලේ දික්පිටිය, දඹුල්ලේ කලුන්දෑව හා උඩපේරාදෙනිය යන ගම් නියම්ගම් සඳහන් කරන්න පුළුවන්. සශ්‍රීකත්වය අපේක්ෂාවෙන් පූජාර්ථයෙන් කරනු ලබන අභිජහර ක්‍රමයක් ලෙසත් සිදු කරන නිසා මේ ශාන්ති කර්ම විශේෂයක් බව ඇතැම් අයගේ පිළිගැනීම වෙනවා. සොකරි කතා පුවත තමයි කසී දේශයෙහි ගුරුහාමි නමින් යුත් ආණ්ඩිගුරෙක් රූමත් යුවතියක වූ සොකරි නම් කාන්තාවක සරණ පාවා ගන්නවා. විවාහ වී බොහෝ කලක් ගතවන තුරුත් දරු සම්පතක් නොලැබූ බැවින් කතරගම දෙවියන්ට භාරයක් ඔප්පු කිරීම සඳහා ඔහු ලක්දිවට පැමිණෙනවා. ඔවුන් සමග මෙහෙකරුවා වන පරයා සහ කාලි අම්මාද ලක්දිවට පැමිණෙනවා. එහිදී පදිංචි වීමට ඉඩමක් සොයන අතරතුරේදී තඹරාවිට නම් ගමෙහි ඔවුන් පදිංචි වෙනවා. එක් දිනක් ගුරුහාමි වතුරගෙන ඒමට යාමේදී ගමේ වෙදරාළගේ බල්ලා ඔහුගේ කකුල සපා කනවා. ඊට ප්‍රතිකාර කිරීම සඳහා වෙදරාළ පැමිණෙන්නේ සොකරිය පිළිබඳ ඇල්මකිනේ. ප්‍රතිකාර කිරීමෙන් පසු මැදියම් රැයේදී වෙදරාළ සොකරිය සමග පලා යනවා. කතරගම දෙවියන්ට කරන කන්නලව්වකින් පසු මග සලකුණු දැක වෙදරාළගේ නිවසේ සිටි සොකරිය ගුරුහාමි විසින් කැඳවාගෙන එනු ලබනවා. කතාව අවසන් වන්නේ වෙදරාළට දාව සොකරියට දරුවෙකු ලැබීමෙනි. එහෙත් අවසානයේ ගුරුහාමි සොකරි සමග සමාදානෙන් ජීවත් වුණා. සොකරි නාටකයේ කතා පුවත ප්‍රාදේශික වශයෙන් වෙනස්කම් දක්නට පුළුවන්. පැවැත්වීමේ අරමුණු. සොකරි ගැමි නාටකයේ පැවැත්වීමේ අරමුණ ලෙස සශ්‍රීකත්වයේ වර්ධනය කිරීම සහ සමෘද්ධිය පැතීම දක්වන්නට පුළුවන්. එහිදී ස්ත්‍රීකට දරුවෙකු ලැබීම මගින් සශ්‍රීකත්වයේ නිරූපණය වුණා. නාට්‍ය අවසානයේ සොකරිය ලබන දරුවා සුරතල් කිරීමටද, දරුවා ප්‍රේක්ෂකයන්ට පිළිගැන්වීමටද, අවසානයේ කෙරෙන සෙත් පැතීමද කෘෂි කාර්මික සමාජයේ සමෘද්ධිය සංකේතවත් වුණා. තවත් අරමුණක් ලෙස පූජාර්ථයෙන්ද, එනම් පත්තිනි දෙවියන් ඇදහීමට ආරම්භ වූ පූජෝත්සවයක් ලෙසද මේ හඳුන්වන්න පුළුවන්. ස්ත්‍රියක පතිවත රැකීමේ අවශ්‍යතාවයත්, පතිවත රැකීම නිසා ඇය කෙරේ ඇතිවන බලයත් මෙම නාටකය තුළදී විග්‍රහ කරනවා. මෙය සනාථ කරනු ලබන ගායනා ලෙස හෙට්ටිරාළ බැහැදැක සැලකළ විට නැටුම නියම උනි ඒ සත් දෙනහට සොකරි බහර වුනි පත්තිනි අම්මට එදා තමයි මුල සොකරි නැටීමට. සොකරිය රැක දෙන්න පත්තිනි අම්මා තෑගි කවේ. සත්පත්තිනි දෙවිඳුට භාරය සොකරි එම විට සොකරි කවේ. එසේම කතරගම දෙවියන් ඇදහීමට අවස්ථාවක් කොටගෙන ඇති බැවින්ද සොකරි නාටකය පූජාර්ථය මුල් කරගෙන පවත්වනු ලබන බව සඳහන් කරන්න පුළුවන්. අතීතයේ ගොයන් කපා අස්සනු නිලාගත් පසුව විවේක සුවයෙන් කල් ගෙවන ගැමියෝ වෙසක් පොසොන් අප්‍රේල් මැයි ජුනි මාසවලදී මෙම නාටකය රඟ දක්වන්නට වුණා. එහිදී හාස්‍ය රසයෙන් පිරි සොකරි නර්තනයක් රඟ දැක්වීම හා නැරඹීමෙන් ගැමියෝ මහත් වූ ආශ්වාදයක් ලබන්නට වුණා. යනුව
ගැමි සමාජයේ සාමූහිකව පවත්වනු ලබන සොකරි ශාස්ත්‍රීයත්වයේ සහ විනෝදාශවාදයේ අරමුණු කරගෙන රඟ දක්වනු ලැබූ බව තහවුරු වෙනවා. තවද ගමට ප්‍රදේශයට රටට සිදුවන්නා වූ නොඑක් වසංගත රෝග හා ස්වභාවික විපත් ආදීන් ආරක්ෂා වී ෂෙත් සාන්තියක් උදා කර ගැනීමද සොකරි නාටකයේ පැවැත්වීමේ තවත් අරමුණක් වෙනවා. වර්තමානයේදී ගැමි නාටක අභාවයට යා නොදී සංරක්ෂණය කර ගැනීමත් පාසල් ශිෂ්‍යයන් අධ්‍යාපනික අවශ්‍යතා අරමුණු කරගෙන සොකරි නාටකයේ රඟ දක්වනු ලබනවා. සොකරි නාටකයේ වාදනය සොකරි නාටකයේ සඳහා එක් එක් ප්‍රදේශ වශයෙන් වාදන භාණ්ඩ භාවිතයේදී බොහෝ පළාත්වල උඩරට ගැටබෙරයේද වන්නි ප්‍රදේශවල උඩකියද ඌව ප්‍රදේශයේ දවුලද ප්‍රධාන වාද්‍ය භාණ්ඩයේ ලෙස යොදා ගැනෙන අතර තාලම්පට තාල වාද්‍ය භාණ්ඩයක් ලෙස පොදුවේ යොදා ගන්න පුළුවන්. මේ වාදන භාණ්ඩ එක්ව වාදනය නොකරන අතර බහුලව වාදනය කරනු ලබන්නේ ගැටබෙරයයි. අතීතයේදී හොරණෑවද සොකරි නාටකය සඳහා යොදාගෙන ඇති අතර වර්තමානයේදී හොරණෑ වාදකයෙකු දක්නට පුළුවන් කමක් නැහැ. දොන් ජිජි කත යන පෙරපදය ආරම්භයේ සිට අවසානයේ දෙක් වැඩි වශයෙන් භාවිතා වුණා. මිට අමතරව ශාස්ත්‍රීය වාදනයක් යොදා ගන්නා බවක් දක්නට පුළුවන් කමක් නැහැ. කතා වස්තුව රඟ දැක්වීම සහ චරිත ප්‍රේක්ෂකයාට හඳුන්වා දීම සඳහා සරල පද හා ගමන් තාල පද වාදනය කරන්නට වුණා. ගායනය සොකරි නාටකය තුළ ගායනයට සුවිශේෂී ස්ථානයක් හිමි වුණා. ආරම්භයේ සිට අවසානයේ තෙක්ම රඟ දක්වන සිද්ධිවල හා චරිතවල ස්වභාවයන් හඳුන්වනු ලබන්නේ කවි ගායනයේ. පොතේ ගුණාංශේ ගායනා කරන සෑම පේලියක්ම යලිත් අත්පැල් ගායකයෝ ගායනා කරන්නට වුණා. මෙහිදී ආරම්භයේදී හා අතරමැදදී අනාගතාත්මකව කවි යොදා ගන්න පුළුවන්. පෙර සම්මතයේදී වනන්දහ අටබෙදී දේශදහ අටසැදී කසී දේශේ නමින් සුසැඳී. සොකරි ගායනවලදී ගුරුහාමී පිළිබඳවත් ඔහුට පරයා සහ සොකරිය හමු වූ ආකාරය පිළිබඳවත් ලංකාවට පැමිණීමට තීරණය කරගන්නා අවස්ථාව දක්වාත් කෙටි හැඳින්වීමක් කවි මගින් ඉදිරිපත් වුණා. එසේම සත් මුහුදු තරණය කොට ලංකාවට ගොඩ බැසීම පිළිබඳවද ගායනය කරනු ලැබනවා. තුන් මස් තුන් පෝයක් ගත වන්නේ මහජල මුහුදේ නැව පොඩි වන්නේ. ඉතින් මේ අපි කොහොමද ගැලවෙන්නේ රුහුණු රටට ගොඩ බසිමු කියන්නේ. සොකරි නාටකයේ චරිත රංගබිමට ආරාධනා කිරීම සඳහා කවි යොදා ගන්නා අතර චරිත ස්වභාවය පිළිබඳ හඳුන්වා දීමටද ගායනා යොදා එහිදී සොකරිගේ චරිතය පිළිබඳ මෙලෙස විස්තර කරන්න පුළුවන්. අඳුන් ගාන්නේ නෙත් දෙක ඔමරි කරන්නේ මල් ගවසන්නේ කොණ්ඩය ගොතා හෙලන්නේ තෝඩු තමන්නේ පවලම් මාල බඳින්නේ සේල අඳින්නේ පටකින් ඔමරි කරන්නේ රංග වස්ත්‍රාභරණ සහ රංග භාණ්ඩ භාවිතය ගුරුහාමේ වෙස් ගැන්වීම උඩරට වෙස් නැට්ටුවෙකුගේ ඇඳුම ඇසුරින් නිර්මාණය කරන්න පුළුවන්. පහළ කොටස උඩරට වෙස් නර්තන ශිල්පියෙකුගේ ඇඳුම් කට්ටලයට බෙහෙවින් සමාන වුණා. එනම් හගලට සමානය කියලා කියන්න පුළුවන්. ඇතැම් අවස්ථාවලදී ගුරුහාමී ලෙස පෙනී සිටින චරිතය ඉනට පච්ච වඩමක් සහ පයට සිලම්බු පළඳින්නට වුණා. හිසට මුණ්ඩාසනය පළඳිනුයේ තුන් පැත්තට තරු තුනක් සිටින දෑතේ දෙපයේ සහ පපුවේ මෙන්ම නළලේද සුදු පාටින් ඉරි අඳින්නට පුළුවන්. වමත සුරත නළලේ අලු ගාගෙන දෑත් දෙබැමතේ සෝරුද ගාගෙන සිරිත ලෙසට ගඩු ගුඩාව ඇරගෙන ගණිති නිමිති පොත අතකට අරගෙන සොකරි සොකරිය උඩරට සම්ප්‍රදායික කාන්තාවකගේ ස්වරූපයට සමාන වනසේ ඔසරයකින් හැඩගන්වා ඇති අතර අතට සහ පයට සිහින් ගෙජ්ජිද කරට ඇට මාලද කනට කරාඹුද අතට වීදුරු වළලුද පළඳා ඇති බව දක්නට පුළුවන්. සොකරි නාටකයේ ගැහණු චරිත පිරිමින් රඟපාන බැවින්
බොරු කොණ්ඩයක් පළඳින්නට වුණා. කොණ්ඩය මල් වැලකින් සරසනු ලබනවා. නලල් පටියක්ද පළඳින අතර අතෙහි මල් පොකුරක්ද දකින්නට පුළුවන්. ඇතැම් ප්‍රදේශවල මල් පොකුර වෙනුවට ලේන්සුවක් භාවිතා කරනු ලබනවා. පරයා පරයා කොට කලිසමක් හා කමිසයක් අඳින අතර ඒ තරමක් ඉරුණු ස්වරූපයක් පෙන්වනු ලබනවා. කොළපතකින් සාදන ලද වෙස් මුහුණක් පළඳින්නට පුළුවන්. හිසට කේතුවක ආකාරයකට හිස් වැසුමක්ද පැනඳ සිටින්නට පුළුවන්. ඇතමෙක් එය කොළපතකින් සකසා ගොබ්කොළ යොදා අලංකාර කරගන්න පුළුවන්. අතේ දිග සැර යටියක්ද රෙදි වලින් මැසූ මල්ලක්ද භාවිතා කරන්නට පුළුවන්. වෙදරාළ කොණ්ඩේ පිටුපසට බැඳ සිටින අතර කන්නාඩියක් සහ දිඟු රැවුලක් පැලඳ සිටින්නට පුළුවන්. කුදු බව පෙන්වීමට පිටට කොට්ටයක් බඳිනු ලබනවා. එමෙන්ම බඩ ඉදිරියට නෙරා ඇති බව පෙන්වීමට කොට්ටයක්ද බඳින්නට පුළුවන්. මේස් බැනීමක් ඇඳ ඊට උඩින් කෝට් කබායක්ද සරමක්ද ඇඳ ඉනට පටියක්ද බඳිනු ලබනවා. අතට සැර යටියක්ගෙන නටනු ලබනවා. සොත්තහනා වෙදරාළගේ පුතා ලෙස හඳුන්වන සොත්තහනා කුඩා දරුවෙකු මෙන් සරසා ඇති බව දකින්නට පුළුවන්. කොට කලිසමක් සහ බැනියමක් ඇඳිනු ලබනවා. කොළපතකින් සකස් කළ වෙස් මුහුණ කුඩා දරුවෙකුගේ ස්වභාවය ප්‍රදර්ශනය කරන්නට වුණා. සූපුවක් කරේ එල්ලා ඇති අතර බොහෝ අවස්ථාවන්හි වෙස් මුහුණෙහි කටට සූපුව තබාගෙන නර්තන ඉදිරිපත් කරන්නට පුළුවන්. සොකරි නාටකයේ චරිත නිරූපණය පිළිබඳ විචාරය. සොකරි නාටකයේ ආණ්ඩිගුරු හෙවත් ගුරුහාමේ සොකරි පරයා වෙදරාළ යන චරිත ප්‍රධාන චරිත වුණා. මේ චරිතවල ස්වභාවය එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. චරිත නිරූපණය කිරීමේදී ඔවුන්ට ආවේනික වූ ගමන් තාල, අංග ලක්ෂණ, මෙරපද, කවි ගායනා, නර්තන විදි ඉදිරිපත් කරන්නට පුළුවන්. ගුරුහාමේ ගුරුහාමි යනු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයෙන් පැමිණි තැනැත්තෙකු ලෙස හඳුන්වන්න පුළුවන්. මොහු තරමක් වයස්ගත පුද්ගලයෙකි. එම නිසා චරිත නිරූපණය ඊට අනුගත ආකාරයෙන් සිදු කරන අතර ඔහුට සිංහල බස කතා කිරීමට ඇති අපහසුතාවත් දෙබස් මගින් ඉදිරිපත් කරන්නට වුණා. ඔහු සිංහල වචන වැරදි ලෙස උච්චාරණය කිරීම නිසා අකරතැබ්බයන්ට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ඒවා හාස්‍යෝත්පාදනය කරන අවස්ථාවන් ලෙස දක්වන්න පුළුවන්. ගුරුහාමි රංගමණඩලට පිවිසීමේදී කවි ගායනා අතර එම ගායනා වලට අනුව නටන්නට වුණා. එමගින් ඔහු නැටුම් ශිල්පයේ ප්‍රගුණ කළ පුද්ගලයෙකු බව කියන්න පුළුවන්. ඔහු නටනුවේ උඩරට නැටුම් බව කියන්න පුළුවන්. ගුරුහාමිගේ චරිතය සඳහාද දොන්ජි ජිගත බෙරපදය වාදනය කරනු ලබනවා. එම බෙරපදයට සහ කවියට අනුව නටමින් රංගමණඩල වටේට ගමන් කරනු ලබනවා. දේසේ සිට ආ ඉගුරු මහල්ලා දියට යන්ට ලැබු ගෙඩියක් එල්ලා තඹරා විට වෙදරාළගේ බල්ලා ගුරු වගේ කකුලක් කාපි බොලල්ලා. සොකරිය සොකරි නාටකය තුල රඟදක්වන ප්‍රධානම කාන්තා චරිතයේ වන මෙය ඉතා රෝමත් තරුණියක් ලෙස හඳුනා ගන්න පුළුවන්. ඇයගේ ගමන කලාත්මකය ලයන්විතය ශුංගාරාත්මක රසයක් මතුවන ආකාරයෙන් බෙර පදයට සහ ගයන්නට අනුව අංග චලන දක්වමින් ගමනේ යෙදෙනවා. එසේම සොකරිය නාටකය තුල දී කතා නොකරන බැවින් බොහෝ විට බිම බලාගෙන ඇස්වලින් ඉඟිබිඟි පාමින් රංගනයේ යෙදීම එම චරිතයේ සුවිශේෂ ලක්ෂණයක් ලෙස දක්වන්න පුළුවන්. මෙය ලැජ්ජාශීලී ස්ත්‍රියක් ලෙස රංගනයේ යෙදෙනවා. සොකරි සඳහාද දොන්ජි ජිගත මෙරපදය වාදනය කරන අතර ඇය රංගනයට ප්‍රවිෂ්ට වීමේදී මෙවැනි ගායනාවන් සිදු කරන්න පුළුවන්. සොකරි එන්නේ සබයෙන් අවසර ගන්නේ නැටුම් නටන්නේ තාලෙට රාග කියන්නේ පද අල්ලන්නේ පියයුරු ලැම සොලවන්නේ කැඩපත ගන්නේ සුරතින් මූණ බලන්නේ. පරයා සොකරිගේ සහ ආණ්ඩිගුරුගේ අතවැසියා වන පරයා මොකරි බසින් යුක්ත වෙනවා. ගුරුහාමිත් ප්‍රේක්ෂකයාත් සම්බන්ධ කිරීමට අතරමැදිවන චරිතය ලෙස පරයා හඳුන්වන්න පුළුවන්. මොහු විකට ස්වරූපයක් ගන්නවා වගේම ප්‍රේක්ෂකයාට හාස්‍ය රසය ලබා දෙමින්
බෙර පදයට සහ ගායනයට අනුව වටේට නටන්න වුණා. වරින් වර සොකරිය දෙස ගිජු බැලුම් හෙලන්නට වුණා. පරයාගේ නැටුම් පිළිවෙලකට නැහැ. බෙර තාලයට අනුව උඩ පනිමින් අතපය විසි කරමින් හාස්‍ය උත්පාදනයේ වන අයුරෙන් චරිතය නිරූපණය කරන්නට වුණා. ඉතින් කියන්නේ තුන්වෙනි වරට නටන්නේ. පරයා එන්නේ වටපිට නිතර බලන්නේ. කට දොඩ වන්නේ ගිය ගිය තැන පෙරලෙන්නේ. කොක් හඬලන්නේ සොකරිය දෙසයි බලන්නේ. පරයාගේ චරිත නිරූපණය කිරීමේදී සිංහල බස උච්චාරණය කිරීමට ඇති අපහසුතාවයේ පෙන්වමින් චරිතය රඟ දක්වන්නට වුණා. පොතේ ගුරු. ඉතින් මොන්නේ මේ මෙච්චර දුර රටක ඉඳලා මොකටද මෙහෙට ආවේ? පරයා. හාවෙද? හාවේ පොම විශාල සාජකාලියකට. පොතේ ගුරු. මොකක්ද අපේ ඔය මහලුකු රාජකාරිය? ගුරු. ඔව්. මහලුකු රාජකාරියක් බව නම් තේරෙනවා. කරේ තියෙන මල්ලෙන්ම. පොතේ ගුරු. ඇත්තටම උන්නේ මොනවද ඔය මල්ලි? පරයා. මේකද? මේකද? මේකේ ආල් තිල්ලර. පොතේ ගුරු. මොනවලු? ගුරු. ආල් තිල්ලරු? මං හිතන්නේ හාල් සිල්ලර වෙන්න ඇති. පොතේ ගුරු. ඉතින් අපි අහපු එකට තාම උත්තර ලැබුණේ නෑනේ. ගුරු. ඒක තමයි. මොකක්ද ඔය ලොකු රාජකාරිය? වෙදරාල. මොහු වයස්ගත පුද්ගලයෙකු ඌවද? ස්ත්‍රී ලෝලියෙකු ලෙස චරිතය ඉදිරිපත් කරන්නට වුණා. සොකරිය ගුරුහාමිට බෙහෙත් කිරීමට නිවසට ගොස් වෙදරාල කැඳවාගෙන එන අවස්ථාවේදී වෙදරාල සොකරිය පිළිබඳ දක්වන කෑදරකමත් ඔහුගේ සල්ලාලකමත් ප්‍රේක්ෂකයා සිනා ගන්වමින් ඉදිරියේදී සිදුවිය හැකි දේ පිළිබඳව කිසියම් ඉඟියක් ලබා තිබෙන් ඔහුගේ චරිතය නිරූපණය කරන්නට වුණා. විශේෂ අවස්ථාවක් ලෙස සොකරිය නැවත කැඳවාගෙන ඒමට ගුරුහාමි වෙද ගෙදරට ගිය අවස්ථාවේදී ඇති වූ දබරය දක්වන්න පුළුවන්. වෙදා සොකරියගේ එක අතකින් අදින අතර ගුරුවා අනික් අතින් අදින්නට වුණා. මෙම ජවනිකාව ඉතා හාස්‍ය ජනකයි කියලා කියන්න පුළුවන්. වෙදරාල වයවෘත බැවින් හැරමිටි ගසමින් දබර කරගනේ. මේ ආකාරයට නිරූපණය වන චරිතයෙන් වෙදරාලගේ මහලු බව හා ස්ත්‍රී ලෝලිත්වය ප්‍රදර්ශනය කරන්නට වුණා. වෙදා නටන්නේ සබයේ පැන පැන යන්නේ. යොදා කියන්නේ තාලෙට පද අල්ලන්නේ. කුදා වැනෙන්නේ සබයේ කොක් හඬලන්නේ. වෙදා පාන්නේ අත් දෙක තෑගි කියන්නේ. මාගේ කුරුවනි වාදිම් වාදිම් ගුරුතු මන්ත වාදිම් වාදිම් ගුරු මවුන්ත වාදිම් වාදිම් ගුරුතු මන්ත වාදිම් වාදිම්